සුබ දවසක් වේවා ආදරම්ම තාත්්‍යප දේදවේ. අවුරුදු 19ක් වෙනවා සුපවත් තරණ දැන් කරගෙන යන්න පටන් අරගෙන 2000 ඉඳලා. හැබැයි මේ අවුරුදු 19ට සුපවත් තරණට කිසිම තර්ජනයක්, ගර්ජනයක්, බාධකයක් තිබුණේ නැහැ. සාමාන්‍ය විදියට මේ සෙන්ටර් එක දුවන්න පුළුවන්කමක් තිබුණා. ඒ වගේම ඔබ දන්නවා දවසකට 2500 3000ක් ජනතාව එනවා. එතකොට දැන් මේක දිගටම මේ ක්‍රියාදාමයේ කරගෙන ගියත් හදිස්සියේ මේ ඔක්කොම ඇහිරෙනකොට වැහෙනකොට මේ ඔක්කොම නතර වෙනකොට පූජකෙක් වශයෙන් සහ මත් එක්ක ඉන්න කණ්ඩායමත් එක්ක තීරුම් ගත්ත දේ තමයි අපි බලමු අනාගතයට හරි එහෙනම් සුපුවත්තනට කාව හරි ගෙන්නනවා නම් අපිට මොනවද තියෙන්නේ ආරක්ෂක වැඩපිළිවෙලක්. මෙතුවක්කල් ආරක්ෂක වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. 24 hours මේ මොහොතේදී සෙන්ටර් එක කවුරුර ගියවත් ඇරලා දෙනවා, එයාපෝට් එකේ ඉඳලා එනවා, අපිට දොර පොඩක් ඇරලා දෙන්න කිව්වත් ඇරලා දෙනවා. ඒතර එහෙම වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. ඒ නිසා මේකට හැම කෙනාම ආවා ගියා. හැබැයි දැන් ඉස්සරහ දොර වැහිලා තිබුණාට සුපුවත් ගන්න ඇතුලේ ගොඩක් වැඩ යනවා. ඒ නිසා ගේට්ටුව ඇතුළට ඇතුල් වෙන්න මේ මොහොතේ security lines හදලා තියෙනවා. ඒ වගේම ගේට්ටුව හැදිලා තියෙනවා. ඒ වගේම චෙක් කරන තැන් හැදිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි සුපුවත්තන වටේටම ෆෙන්ස් එක ගිහිලා තියෙනවා. කරන්ට් ලු ගිහිලා තියෙනවා. අවශ්‍ය කරන ලයිට්ස් ගිහිලා තියෙනවා. කැමරාස් ගිහිලා තියෙනවා. මේ හැම දෙයක්ම මේ මොහොතේදී මේ වහලා තිබිච්ච කාලයක් නෙමෙයි, මේ වහගෙන ඇතුලේ සම්පූර්ණයෙන්ම ශක්තිමත් කරපු කාලයක්. ජීවිතේ රත්නම් තාත්තිපුතේ දුවේ ඉස්සරහ වහලා ඇතුලෙත් නිකම්ම හිටියොත් කාර්ය අපරාධේ. එහෙනම් අදට නැමෙයි හෙටට නැමෙයි තව අවුරුදු ගානකට මුහුණ දෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් තියෙන්නට ඕනි. නැත්නම් කාර්ය අපිට මේ මොහොතේදී මොනවද කරන්නට පුළුවන් වෙන්නේ? ඒ නිසා අපි අපේ කොටස, අපේ රෙස්පොන්සිබිලිටි, අපේ තැන මේ මොහොතේ කළමනාකරණය කරගත්තේ නැත්නම් කාර්ය අපි දියාරු විච්ච මිනිස්සු බවට පත් වෙනවා. ඒ නිසා මෙච්චරකල් අඩලුහුඩුකම් හෙව්වේ නැහැ. මම වටේ ගිහිල්ලා බැලුවේ නැහැ. සුපුවත්තන්න හදනකොට අවුරුදු ගානකට ඉස්සර මේක තමයි මායිම, මේක තමයි සීමාව, මේවා තමයි නිර්මාණ කියලා කිව්වට හැබැයි දැන් මම වටේ යන්නේ ඒ සීමාව බලන්න නෙමෙයි. ඒ සීමාව ඇතුලේ අඩලුහුඩුකම් මොනවද තියෙන්නේ? මේවා ඇතුළට ඇතුල් වෙන්න තියෙච්ච අවස්ථාවන් මොනවද තියෙන්නේ? ඒවා ගැන හිතනවා විතරක් නෙමෙයි, පතනවා විතරක් නෙමෙයි. මේ වෙලාවෙත් මම හිතන්නේ 25ක් 30කට වඩා සුපුවත් තරණේ හැම වෙලාවෙම වැඩ, මිනිස්සු වැඩ. ඇයි ඒ? අනාගතයට අවශ්‍ය කරන මිනිස්සුන්ට විශ්වාසයේ ගොඩනගෙන තැනක් හදලා දෙන්නට ඕනේ. දැන් මේක ඔබේ මගේ යුතුයකම. විශ්වාසයේ ගොඩනගන්නට ඕනේ, විශ්වාසවන්තව එන්නට ඕනේ, විශ්වාසවන්තව ඉන්නට ඕනේ, විශ්වාසවන්තව එකෙන් ප්‍රයෝජනේ ගන්නට ඕනේ, විශ්වාසවන්තව නැවත යන්නට ඕනේ. ඒ නිසා මේ මිනිස්යාගේ ජීවිතයේ ඇතුලේ රත්රනම් මේ තාත්තිපුතේ දුවේ අපිට යම්කිසි බාධකයන් එන්නෙත්, ප්‍රශ්න එන්නෙත්, කරදර එන්නෙත් යහපතටම තමයි. ඒ නිසා අපි අරගෙන බැලුවොත් කර්ණ වහන්සේ මේ සිටුවේෂන් එක හැන්ඩල් කරේ කොහොමද කියලා හරිම ප්‍රශංසනීයයි. උන්වහන්සේ හරියටම මේ ටීවී කතාව, ටීවී එකේ ප්‍රෝග්‍රෑම් එකේ කතාවක් දුන්නත්, මිනිස්සුන්ට කතාවක් දුන්නත්, ඒවා හැල්ලුවට ලක් වෙන විදියට දුන්නේ නැහැ. තේජෝමාන නායකෙක් විදියට දුන්නා. එතකොට දැන් එතකොට තමයි තේරෙන්නේ නිකම්ම නිකං කෙනෙක් කතා කරනකොට දේශපාලනඥයෝ කතා කරානේ. එතකොට කතා කරනකොට ඒ කතාව තුළ තියෙන වෙනස මොකද්ද? එකට එක පරස්පරයි. එකින් එක්කෙනා පාවලා දීලා එකින් එක්කෙනා අත හොද ගන්නවා. හැබැයි මේ මොහොතේදී කාර්ණ්‍යුන් වහන්සේ මොනවද කරේ? තමාගේ ජනතාව සන්නද්ධ කරගත්තා. ඒක ආයුධෙන් නෙමේ සන්නද්ධ කරගත්තේ, බලයකින් නෙමේ සන්නද්ධ කරගත්තේ, අවියායුධ පුරුදු පුහුණු කරලා නෙමේ සන්නද්ධ කරගත්තේ, ගැහුවොත් ගහන්න, මැරුවොත් මරන්න කියලා ඒව නෙමේ කියන්න ගත්තේ. උන් වහන්සේ කියනවා සමාව කියන දේ සහ සාමය කියන දේ ස්ථීරවම ඉවසීමත් එක්ක මුසු කරලා ඒක ඔබේ ජීවිතය තුළ බලවන්ත අවියක් බවට පත් කරගන්න කිව්වා. එතකොට මේ කතන්දරය ඔබේ මගේ ජීවිතයට කාවදින්න සලස්සන්න පුළුවන් වුණේ
එක නායකත්වයකට ඔබේ ගෙදර ඒ නායකත්වය රඳව ගන්න ඔබේ ගමේ ඒ නායකත්වය රඳව ගන්න වෛර කරන නායකත්වයක් නෙමෙයි පලිගන්න නායකත්වයක් නෙමෙයි විනාශ කරන නායකත්වයක් නෙමෙයි අරුකුණ්ඩ මූකුණ්ඩ මොනව වුණත් කමක් නැහැ අපි ස්වර්ගයට යන්න ඕනයි කියන මානසිකත්වයක් නෙමෙයි දයාව තුළ මිනිසුන්ගේ ජීවිත බලා ගන්න ඕනයි කියන නායකත්වයක් අපිට අවශ්‍යයි එහෙනම් අපි යඥා කරමු එවැනි කන්නුන් වහන්සේට ස්තුති කරමු ඒ වගේ නායකත්වයක් දීම ගැන ඒ වගේම පූජකයෝ ටික ඒ නායකත්වයේ සීරවම අල්ලගෙන හොඳටම හිටියා ඒ නැත්තම් පූජකයෝ එක්කෙනෙක් දෙන්නේ කරි මුරණ්ඩු වෙලා මේ ඒගොල්ලන්ට ඕන දේ කරන්න පටන් ගත්තනම් කාර්ය මේව ඔක්කොම විනාශ වෙනවා ඒක තමයි කතෝලික සභාව තුළ තියෙන ලස්සන එකම නායකත්වයක් තුළ එකම ආදරයේ පණිවිඩයක් තුළ ගමනක් යන ජනතාවක් තිස්පීඩයි